கிறிஸ்துஸ் வகன்சே துல மாப்பிரவாந்த சகோதர சகோதரினி சுவாமின் வகன்சே தேவி சுவாமின் வகன்சே இதா மோசஸ்ட அனாவரணிய கலா ஏ ஜனதாவகே துக் வேதனா மாவேதர் அவில்லை தீர்ந்ததே ஓன்கே யாஜ்ஞா மட எசனவா ஓன்கே துக் வேதனாவ மட தனனவா இனிசா மந்தம் பெச எனவா ஒபவை அவனவா கேல ஜாக்கோத்துமாகே லிபி அப்பிட்ட பிரகாஷகரன் நியாய் திவ்யான் வகன்சேட்ட லங்வான் எவிட்ட திவ்யான் வகன்சே ஒபட்ட லங் வெனவா ஜீவித்தே கரதரேனோ பிரஷ்னேனோ அர்புதேனோ ஈ ஹமதயக் துலிம் உன் வஹன்சே அப்பிட கியன்னே திவியங்கெங் ஆத்வென்னட நெமேயி தவ தவத் உன் வஹன்சேட்ட லங் வென்னாய் உன் வஹன்சேட்ட லங் வென்ன அபி சப்ரசாதி ஜீவ மான சுவாமின் வஹன்சே அப்ப மெதட கதவாகன உன் வஹன்சே துலட அபி லங் வெலா உன் வஹன்சேட்ட அப்பே துக்க வேதனாவ சத்துட கந்துல கேம் சித்தந்த
සිත සලිමන් කෙරුවා දෙවියන් වහන්සේට ලංවන්න එවිට දෙවියන් වහන්සේ ඔබට ලංවනසේක. ලෙස ජීවිතයේ ප්‍රශ්න ලෙඩදු කරදර හමුවේ උන් වහන්සේට ලංවෙච්චාය අද උන් වහන්සේට මෙසේ සූති කියනවා ප්‍රශංසා කරනවා. දෙවියන් වහන්සේට සියල්ල කළ හැකිය. දිව්‍ය වෛද්‍යවරයාණනි, මගේ ඔළුවේ ගෙඩියක් ඇති නිසා මාහට සැත්කමක් කිරීමට අවශ්‍ය බව වෛද්‍යවරු පැවසූ අවස්ථාවේ මා පියතුමා හමුවී මගේ අසරණකම පැවසූ පසු පියතුමා මා වෙනුවෙන් ඔබ වහන්සේගේ ප්‍රාතිහාර්යාත්මක කුරුසිය තබා බොහොම බලගත් ලෙස යාඥා කරමින් සී කුරුසියට බාරයක් වන ලෙස කීවා. ඒ සියල්ල ආකාරයට කරමින් මම නැවත රෝහල් ගත වුණා. මාව සත්කමට ලාස්ස කරලත් ඔබ වහන්සේගේ ප්‍රාතිහාර්යයේ බල මහිමෙන් සත්කම කිරීමට අවශ්‍ය නොවන බව වෛද්‍යවරු පැවසුවා. ඔබ වහන්සේ දුන් මේ මහා ප්‍රාතිහාර්යයට සුවයට ජේසුනි ඔබ වහන්සේට අනේක වාරයක් ස්තුති ප්‍රශංසා වේවා. Praise the Lord. Praise the Lord. Praise the Lord. Praise the Lord. Prashansa Veva. එතනත්තේ අද අවිල්ල තියෙනවා මෙසේ සාක්ෂි දරන්නට ජේසු පීටයි. මග ඔළුවේ ගෙඩියක් තියෙනවා කියලා මේ ડોක්ටර් දෙවෙනි පාරටත් කිව්වා ඔපරේෂන් එකක් කරන්න තියෙනවා කියලා. ළඟට. මේ ඊට පස්සේ මම පාද වහම් වෙලා ඇවිල්ලා මේ පාදෙට කිව්වා. ඊට පස්සේ පාද කුරුසිය තියලා යාඥා කරා. මේ සුද්ධෝපය කරන්න කිව්වා. උරුසයට බාර වෙන්න කිව්වා. ඊට පස්සේ ඒ සියල්ල මම කරා. මේ බන්ධන මෙහෙය දාන්න කිව්වා හැමදාම ගෙදර. ඒක දැම්මා.
ඊට පස්සේ ආයේ මං රෝහල් ගත වුණා. ඊට පස්සේ දවස් 17ක් මං ස්පිරිතාලේ නතර වෙලා ඉඳලා රෝහලේ මේ මාව දෙපාරක්ම සූදානම් කර ඔපරේෂන් එකට වාද කුරුසේ තියලා යාඥා කරන මට දෙවෙනි දවසේ මේ කිව්වා මේ පුතේ වර්ෂත්කම කරන්න වෙන්නේ නැහැ කියලා. ඒ විදිහටම ආය ડોක්ටර් මේ මට දෙවෙනි පාරත් සත්කමට මේ සූදානම් කරලා මේ සත්කම කරන්න ඕනේ නැහැ මේ බුලුවට කරන්ට් එක ඇල්ලීමේ එය සුව කර ගැනීමට පුළුවන් කියලා ආපහු ගෙදර යුවා. දෙවියන් වහන්සේගේ බල මහිමේ මට ප්‍රශංසාව මේ මහිමයක් දෙවියන් වහන්සේටත් තේවා කියලා මම කියනවා. Praise the Lord. Praise the Lord. ප්‍රශංසාව වේවා. ප්‍රශංසාව වේවා. ඔබට මතක ඇති මම කුරුසේ තියලා කිව්වා බය වෙන්න එපා. ඔබට ශල්‍ය කර්මයක් කරන්නට වෙන්නේ නැහැයි කියලා. ඉතින් අය මට කිව්වා පාද මට දින දීලා තියෙනවා ශල්‍ය කර්මයේ සඳහා. මං කිව්වා කමක් නැහැ යන්න. ශල්‍ය කර්මයේ සඳහා යන්න අවසාන මොහොතේ හරි ડોක්ටර් කියයි. ඉතින් దేవතාවක්ම ශල්‍ය කර්මයට අරගෙන පරීක්ෂණ කරලා ඉතින් ස්වාමීන් වහන්සේ ඒ උන් වහන්සේ මට ශ්‍රී කුරුසියට අනාවරණය කරපු ලෙසම උන් වහන්සේ ශල්‍ය කර්මකින් තොරව ඔබට සුවය දුන්නා. මොකද වෛද්‍යවරුත් කියන්නට ඇති ඔබට ශල්‍ය කර්මයක් කෙරුවා නම් එය ඉතා භයානක තත්වයක් වෙන්නට පුළුවන්. සමහර විට අංශභාග තත්වයට පත්වෙන්නත් ඉඩ තිබුණා. නමුත් ස්වාමීන් වහන්සේට සියල්ල කළ හැකි, අදහන්නාට සියල්ල කළ හැකි ඒ ස්වාමීන් වහන්සේ දුන්නා වූ වරප්‍රසාද වලට උන් වහන්සේට ස්තුති. ප්‍රේස් ද ලෝඩ්. ප්‍රේස් ද ලෝඩ්. ඒ වගේම දෙවියන් වහන්සේට සියල්ල කළ හැකිය දිව වෛද්‍යවර යානනි, මගේ පුතාගේ රැකියාවේ ප්‍රශ්න නිසා පුතා බොහොම අසරණව සිටි අවස්ථාවේ ඔබ පියතුමා හමුවෙන් යාඥා කළා. ඉන්පසු පියතුමා පහට ඔබ වහන්සේගේ ශ්‍රී කුරුසියට බාරයක් වන ලෙස කීවා. ඔබ පියතුමා පැවසු ආකාරයට සියල්ල කළා. දැන් රැකියාවේ කිසිදු ප්‍රශ්නයක් නැමැති බව පවසනවා. ඔබ වහන්සේ කළාව මේ ප්‍රාතිහාර්යයට ඔබ වහන්සේට අනේක වාරයක් ස්තුතියි. ඒ වගේම දිව්‍ය සප්‍රසාද වහන්සේ තුල ජීවමානවම වැඩ සිටින දිව්‍ය ගැලවුම් කරුවාණනි, විදේශගත වියසරණව රෝහල්ගතව සිටි පුතාට සුවය නොලැබෙන නිසා අප පියතුමාට දුරකථනයෙන් කතා කර සියල්ල පැවසු පසු පියතුමා දරුවා වෙනුවෙන් බොහොම බලගතු ලෙස යාඥා කළා. ඉන්පසු දින 21ක් රෝහල්ගතව සිටි පුතුට ඉක්මනින්ම සුවය ලැබුණා. ඔබ වහන්සේට අනේක වාරයක් ස්තුති ප්‍රශංසා වේවා. ඒ වගේම ඔස්ට්‍රේලියාවේ රැකියාවක් සඳහා ක්‍රීඩා කටයුතු සඳහා වීසා බලපත්‍ර ලැබීම ගැන තරුණ පුතෙක් ස්තුති කියනවා, ප්‍රශංසා කරනවා. මේ ලැබූ සෑම වරප්‍රසාදයකටම දෙවියන් වහන්සේට සියල්ල කළ හැකි, කළ නොහැකි කිසිවක් නැති උන් වහන්සේට. එසේනම් අපි උන් වහන්සේට මෙසේ ස්තුති කියමු, ප්‍රශංසා කරමු. Praise the Lord. Praise the Lord. Prasansa veva. Mahime veva. Hallelujah. 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 අදහන්නාට සියල්ල කළ හැකිය, දෙවිඳුන් මත යැපෙමින් සම්මිඳුන් තුල වෙසෙමින්, දෙවිඳුන් මත යැපෙමින් සම්මිඳුන් තුල වෙසෙමින්, සුදතුම් මග සොයමින් යන්නෝ ජය ලබා ගන්නෝ, මහිමය පතුරන්නෝ
සංවිදුන් මහිමය පතුරන්නු මහිමය පතුරන්නු අද හන්නාට සියල්ල කළ හැකිය අද හන්නාට සියල්ල කළ හැකිය ජාකොබ් මෝසෙස් තුලබු සම්වෙල් එලියා දාවිත් කොඩ නැංගූ දිවැසිවරුන් දිවිහිමිය රැකදුන්නු ඇදහිල්ලේ යස්ජිය පෙරටම යවමු ඇදහිල්ලේ යස්ජිය පෙරටම යවමු අද හන්නාට සියල්ල කළ හැකිය අද හන්නාට සියල්ල කළ හැකිය හඬට මරිමව හිස නැමුවාසේ ඇදහිල්ලෙන් සැමදය පිළිගත්තාසේ දෙව්පුතු මරිමව් කුස දැරුවේ එලෙසේ අදහාගම් සැමවිට මරිමවුන් ලෙසේ අදහාගම් සැමවිට මරිමවුන් ලෙසේ අද හන්නාට සියල්ල කළ හැකිය අද හන්නාට සියල්ල කළ හැකිය සම්මිදුන් තුරතිර ඇදහිල්ල කරගත හැක පාපය තෘෂ්ණාමිල්ල එහෙවුතනන් මට කළ හැකිය සියල්ල පිරටම යම් වරදාලු රැවතිල්ල පිරටම යම් පරදාලු රැවතිල්ල අද හන්නාට සියල්ල කළ හැකිය අද හන්නාට සියල්ල කළ හැකිය වචනය ඉරලෙස අදහගමු සුදතුම් බලයෙන් සිතගත පුරවගමු සියල්ල කළ හැකි සමිඳුන් මත යැපෙමු ඇදහිල්ලේ සුබ අස්න ලොවට බෙදමු ඇදහිල්ලේ සුබ අස්න ලොවට බෙදමු අද හන්නාට සියල්ල කළ හැකිය අද හන්නාට සියල්ල කළ හැකිය
සමිඳුන් තුල වෙසෙමි දෙවිඳුන් වත යැපෙමි සමිඳුන් තුල වෙසෙමි සුදතුම් මග සොයමින් යන්න ජය ලබා ගන්න මහිමය පතුරන්න සමිඳුන් මහිමය පතුරන්න මහිමය පතුරන්න අද හන්නාට සියල්ල කළ හැකිය අද හන්නාට සියල්ල කළ හැකිය ප්‍රශංසා වේවා මහිමේ වේවා මහිමේ වේවා හලෙලූයා 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 ස්වාමීන් වහන්සේ ඔබ සමග වෙනසේකවා ඔබ සමග වෙනසේකවා සුවිශේෂක සුදවර මතයස් තුමන් විසින් ලියා තිබෙන දී වාක්‍යන මෙසේ ස්වාමිනී ඔබ වහන්සේට මහිමේ වේවා ස්වර්ග රාජ්‍යය මෙසේ උපමා කළ හැකිය. තෙල් පහන් රැගෙන මනාලයා පෙරමගට යෝතියෝ දස දෙනෙක් ගියෝය. ඔවුන් අතරින් පස් දෙනෙක් නුවණ නැති අය. පස් දෙනෙක් නුවණ ඇති අයය. නුවණ නැති අය සිය පහන් ගෙන යද්දී ඒ සමග තෙල් ගෙන ගියේ නැත. එහෙත් නුවණ ඇති අය සිය පහන් ගෙන යද්දී ඒ සමග බඳුන් හී තෙල් ගෙන ගියහ. මනාලයාගේ පැමිණීම පමා වූ කල ඒ සියල්ලෝම නිදිබර වී නිදාගත්. මධ්‍යම රාත්‍රිය යන්න මනාලයා ඔහු පෙරමගට යන්නයි හඬක් විය. එවිට ඒ සියලු යුවතියෝ නැගිට සිය පහන්වල තිර සකස් කළහ. එකල නුවණ නැති අය අපේ පහන් නිවිගෙන යයි. ඔබගේ තෙල් වලින් ටිකක් අපට දෙන්නයි නුවණ ඇති අයට කිය. එහෙත් නුවණ ඇති අය එසේ කළ නොහැකිය. අප දෙගොල්ලන්ටම සෑහෙන තරම් තෙල් මෙහි නැත. එබැවින් වෙළඳුන් වෙත ගොස් ඔබම මිලදී තෙල් ගන්නයි පිළිතුරු දුන්න. ඔවුන් ගිය පසු මනාලයා ආවේය. සූදානම් සිටි පස් දෙනා ඔහු හා සමග මංගලෝත්සවයට ගියහ. ඔවුන් ඇතුළු විය විට දොර වසන ලදී. පසුව අනිත් යෝතු යව ස්වාමිනී ස්වාමිනී අපට දොර ඇරිය මැනවයි කීහ. එහෙත් මනාලයා මම ඔබ කිසිසේත් නොහඳුනමි පිළිතුරු දුන්නේ. එබැවින් දවසවත් පැයවත් ඔබ නොදන්නා නිසා අවදිව ඉන්න. සමිධානන් වහන්සේගේ ගැලවීම දායක සභාරංචන මෙසේය. ක්‍රිස්තුනි ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. සුදත් සුරේදුනි ස්පර්ශ කළ මැන මුවට නැගෙන සෑම වදන සිතට නැගෙන සෑම සිතුවිලි සුදත් බලයෙන් ඉනිතිරේවා සුදත් සත්වර ඔබ කෙරේ වේවා ඔබට ආසි ක්‍රිස්තුස් වහන්සේ තුල මා ප්‍රේමවන්ත සහෝදර සහෝදරයනි
යුදා සමාජය තුළ මේ විවාහය සම්බන්ධයෙන් හරි අපූර්ව සම්ප්‍රදායක් තිබුණා. ජේසුස් වහන්සේ මේ යුදා සමාජය තුළ තිබුණු සංසිද්ධීන් බොහොම විමර්ශනාත්මකව බලලා ඒ සියල්ල තුළින් මහා ගැඹුරු සම්බන්ධතාවයක් දෙවියන් වහන්සේ හා සමග තියෙන ගැඹුරු දේව ධර්මයක් අපිට කියලා දෙනවා. දැන් මේ යුවතියන් දස දෙනා පිළිබඳ උපමාව උන්වහන්සේ ගෙනහැර දක්වන්නේ උන්වහන්සේගේ දෙවන ආගමණය සිදුවෙනවා අවදියෙන් සිටීමේ වැදගත්කම පෙන්වා දෙන්නටයි. දැන් යුදා සමාජයේ විවාහ මංගල්‍ය ඔවුන් දින කිහිපයක්ම පවත්වනවා. ඒට සූදානම් වීමේ දින කිහිපයක්ම තියෙනවා. එහි උච්චතම අවස්ථාව තමයි මනාලයා මනාලියගේ ගෙදරට නිවසට පැවිදෙනවා. ඉතින් මනාලියව හෝ මනාලියන්ව සර්ප්‍රයිස් කරන්න පුදුමයට පත් කරන්න ඔහු දන්වන්නේ නැහැ එන්නේ කොයි වෙලාවේද කියලා. දන්වන්නේ නැහැ. ඉතින් ඒ නිසා තමයි ඒ සමාජයේ එදා සමාජයේ විදුලිය තිබුණ නැහැනේ. විදුලි ආලෝකය තිබුණ නැහැ. පහන් තමයි දල්වගෙන ඉන්නට ඕනේ. ඒ පහනෙන් තමයි ඒ පහනේ එළියෙන් තමයි මනාලයා දකින්නේ මනාලියව. මොකද වුන් විවාහ ගිවිස ගත්තට පස්සේ හමු වෙන්නට බෑ, කතා කරන්නට බෑ. කේදාන්තයේ සිට පාදාන්තය දක්වා වේල් එකකින් වහලා තමයි තියෙන්නේ. අද වගේ නෙමෙයි. ඉතින් මේ පස් දෙනෙක් නුවණ ඇති අය, පස් දෙනෙක් නුවණ නැති අය. ඉතින් නුවණ ඇති අය තමුන්ගේ පහන්වල ඇති තරම් තෙල් අරගෙන ගියා. නමුත් නුවණ නැති අය පහන්වල තෙල් තිබුණේ නැහැ. අනිත් අයගෙන් හිඟා කන්නටයි ගියේ. අනිත් අයගේ පහනෙන් එළිය බලන්නටයි ගියේ. මනාලයා පැමිණියා. අර නුවණ ඇති අය විතරයි මංගල්‍යයට කැඳවාගෙන ගියේ. ඒ අතරින් කෙනෙක්ව තමයි මනාලයා තෝරාගන්නේ එතකොට. දැන් මෙතනදී අපිට බොහොම වැදගත් පණිවිඩයක් දෙනවා. අද අපේ ජීවිත තුලත් ඒ වගේ තමයි. මේ පහන තමයි අපේ ජීවිතය. පහන තමයි අපේ ජීවිතය. මේ තෙල් ටික තමයි අපේ අධ්‍යාත්මය. අපේ අධ්‍යාත්මය. ඒ කියන්නේ අපේ යාඥා ජීවිතය, අපේ යහපත් පැවැත්ම, අපේ ධාර්මික දැහැම ජීවිතය තමයි තෙල් ටික. එතකොට ඊන් ආලෝකය දෙනවා. ඒ ආලෝකය තමයි අපේ යහපත් ජීවිතය අනිත් අය වෙතට ප්‍රකාශ වෙන ආකාරය. දැන් මෙතන පහනක් තියෙනවා. මේ පහන දැල් වෙනකොට තෙල් ටික 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 හිඳිලා යනවා. නැවත එය පුරවා ගැනීමට අවශ්‍යයි. ඒ වගේ තමයි අපේ ක්‍රිස්තියානි ජීවිතයේ කිතුණු පැවැත්ම. ක්‍රිස්තියානි ජීවිතයේ මේ අපි යක්ෂයා මාංශය ලෝකයේත් එක්ක ගැටෙනකොට අපි අතින් අඩුපාඩුකම් සිදු වෙනවා. වැරදි සිදු වෙනවා. පව් සිදු වෙනවා. ඉතින් අපිට මේ නැවත ඒ අධ්‍යාත්මික තෙල් ටික පුරවා ගන්නට නම් අවශ්‍යයි යහපත් පාපොච්චාරණයක්, සිත හරවා ගැනීමක්, වැරදි අඩුපාඩුකම් හදාගෙන නැවත ධාර්මික දැහැම ජීවිතයට ප්‍රවිෂ්ට වීමක් අවශ්‍යයි. එහෙම නැත්තම් මොකද වෙන්නේ? අපි නොදැනුවත්වම පහනේ තෙල් ටික හිඳිලා යනවා. ක්‍රිස්තියානි පවුලක් කරගත්තත් එහෙම තමයි. මේ උපමාව කිතුණු පවුලකටත් බොහොම වැදගත් වෙනවා. දැන් අද හුඟක්
පවුල් වලට වෙලා තියෙන එකයි මන්ද ඒ පවුලේ අධ්‍යාත්මය ගොඩනගෙන යාඥාවේ ජීවිතය තෙල් ටික ඉඳලා ගිහිල්ලා තියෙනවා. ඇයි ඒ? දෙවියන්ට තැනක් දෙන්නට වෙලාවක් නැහැ. දැන් ජාකොබ් ලිපි අපි කිව්ව ආරම්භක ගීතිකාවෙම දෙවිඳුන්ට ලං වෙන්න එවිට දෙවියන් වහන්සේ ඔබට ලං වෙනවා. දෙවියන් වහන්සේට ලං වෙන්න එවිට දෙවියන් වහන්සේ ඔබට ලං වෙනවා. දැන් අපි දෙවිඳුන්ට ලං වෙන්නේ නැතිව අපි වෙන වෙන අයට ලං වෙන්නට ගියොතින් වෙන වෙන බලවේග වලට ලං වෙන්න ගියොතින් මොකද සිදුවෙන්නේ? අවසානයේ අපි දන්නේම නැතුව මේ පහන නිවිලා යනවා. මේ තෙල් ටික නැති වෙලා යනවා. තෙල් ටික නැති වෙලා ගියාට පස්සේ ආලෝකය නැති වෙනවා. උන්වහන්සේ අපිට කියනවා සුභාරංචිය තුළ ජුවන්තමාගේ සුභාරංචිය අපිට පෙන්වලා දෙනවා, ලෝකයේ ආලෝකය මමයි. ජුවන්තමාගේ සුභාරංචියේ පූර්විකාවෙම අපිට සඳහන් කරනවා ඒ ආලෝකය අන්ධකාරයේ බබලයි, අන්ධකාරයේ කිසි කලකත් ඒ ග්‍රහණය නොකළේ කියලා. දැන් මේ අන්ධකාරය එනවා, මේ ආලෝකය ග්‍රහණය කරගන්නට එනවා. දැන් බලන්න මේ කුරුස දැහැන කියලා කියන්නේ ජනතාවගේ ජීවිත ආලෝකමත් කරන්නට ස්වාමින් වහන්සේ විසින්ම අපිට දුන්නු උතුම් අවස්ථාවක්. මෙතනට රැස් වී සිටින අය විතරක් නෙමෙයි, දසදහස් සංඛ්‍යාත ජනතාවක් අන්තර්ජාලය ඔස්සේ ඔවුන්ගේ ජීවිතයට ලොකු ආලෝකයක් ලබනවා. ඔවුන්ගේ ජීවිතයට ලොකු ආලෝකයක් ලබනවා. මේ සුභාරංචිය තුළ, ඒ සුභාරංචියේ ආලෝකයේ තුළ අද හුඟක් අය ඉන්නවා. තමුන්ට දේවස්ථානයකට ගිහිලා යාඥා කරන්නවත් හැකියාවක් නැති අය ඉන්නවා. විවිධාකාර බලපෑම් වලට යටත් වෙලා තමුන්ගේ ආගම ධර්මය නිදහසේ අදහා ගන්නට බැරි හුඟක් අය ඉන්නවා. ඉතින් ඒ ජනතාව ආලෝකමත් කිරීමට ස්වාමීන් වහන්සේ දුන්නු මහඟු වරප්‍රසාදයක් තමයි කුරුස දැහැන කියලා කියන්නේ. ගිය බදාදා දින මෙහෙන් පස්සේ හුඟක් අය මට වොයිස් මැසේජස් තියලා තිබුණා. හුඟක් අය කතා කළා. වාදා අපි නිරාහාරව යාඥා කරනවා මේ කුරුස දැහැන රැකගන්නට කියලා. පේදුරු ලිපි අපිට කියනවා යක්ෂයා ගොරෝන සිංහෙක් මෙන් ඔබ සැරිසරනවා කාවද ගිලගන්න කියලා. The devil is prowling round like a roaring lion looking for someone to devour. එතකොට යක්ෂයාට කුහක කමේ යක්ෂයාට ඊර්ෂ්‍යාවේ යක්ෂයාට මේ සුභාරංචි මෙහෙවර නතර කරන්න පුළුවන්ද? දැන් බලන්න එදා අපොස්තුල්වරු සුභාරංචියට සාක්ෂි දරනකොට ඔවුන්ව හිරබාරයට ගත්තා. හිරබාරයට ගත්තා. ගුටි බැට දුන්නා. වදහිංසා කළා. ශාරීරිකව වදහිංසා කළා. මානසිකව වදහිංසා කළා. අධ්‍යාත්මිකව වදහිංසා කළා. ඒත් නතර වුණේ නැහැ. අවසානයේ ගමාලියෙල් කියන පරිසවරයා, ගමාලියෙල් ඉතාමත් ලස්සන අදහසක් දුන්නා. ලස්සන අදහසක් දුන්නා ඔහු ජුදා මන්ත්‍රණ සභාවට. ඔහු කිව්වා මොකද්ද? මේ ව්‍යාපාරය හෝ ක්‍රියාදාමය දෙවියන් වහන්සේගෙන් දෙවියන්ගෙන් වන දෙයක් නම්
එන් නතර කරන්නට කාටවත් බැහැ. හැබැයි එය මනුෂ්‍යයන්ගෙන් වන දෙයක් නම් ඒ විනාශයට පත් වෙනවා. මනුෂ්‍යයන්ගෙන් වන දෙයක් නම් ඒ විනාශයට පත් වෙනවා. එසේනම් අද මේ කුරුස දැහැනේ ඉදිරි ගමන පිළිබඳව ස්වාමීන් වහන්සේ දෙන පණිවිඩයත් එදා ගමාලියල් ජුදා මන්ත්‍රණ සභාවේදී දුන්නු පණිවිඩය තමයි. මෙය දෙවියන් වහන්සේගේ දෙයක් නම් එය පවතිනවා, මිනිසුන්ගේ දෙයක් නම් එය නැති වෙලා යනවා. අන්න ඒ නිසා තමයි අපි උන් වහන්සේට යාඥා කරන්නේ. මන්ද මේ තෙල් ටික මේ ජනතාවගේ ජීවිත ආලෝකමත් කරන්නට මේ හිඳිලා යන තෙල් ටික විවිධ හේතු නිසා, ප්‍රශ්න නිසා, ණයබර නිසා, කරදර නිසා මේ විශ්වාසයේ නැමැති තෙල් හිඳිලා ගිහිල්ලා තියෙනවා. ඒ නිසා තමයි විවිධ බලවේග පසුපස්සේ වුන් යන්නේ. තමුන්ගේ විශ්වාසය ප්‍රතික්ෂේප කරලා ගිහිල්ලා තියෙන්නේ. එහෙනම් ඒ තෙල් ටික ආරක්ෂා කර දෙන්නට අපි බැඳිලා ඉන්නවා පූජකවරුන් හැටියට. දැන් දිව්‍ය සප්‍රසාද වහන්සේ දෙවස්සානේ වැඩ සිටිනවා. දිවස ප්‍රසාද වහන්සේ දේවස්ථානයේ වැඩ සිටියාට අපි විශ්වාසයෙන් යුතුව උන් වහන්සේ වෙතට ගියේ නැත්නම් අපිට සුවයක් ලැබෙන්නේ නැහැ. අපිට සුවයක් ලැබෙන්නේ නැහැ. දිවස ප්‍රසාද වහන්සේ දේවස්ථානයේ වැඩ සිටිනවා. ජීවමානෝ ජනතාවට උන් වහන්සේව හමු වෙන්නට දොරවල් ලගුළු දාලා තියෙනවා නම් සුවයක් ලබා ගන්නට උන් වහන්සේ වෙතට යන්නට හැකියාවක් නැහැ. ඒ කෙසේ වෙතත් මගේ පාර්ශවෙන් අපේ පාර්ශවෙන් යම්කිසි දෙයක් තියෙන්නට ඕනේ, උත්සාහයක් තියෙන්නට ඕනේ. දැන් මෙතන වීදුරුවේ වතුර තියෙනවා. දැන් මම මේ වීදුරුවේ මට පිපාසයක් තියෙනවා. මට පිපාසයක් තියෙනවා. මේ වීදුරේ වතුර තියෙනවා. මම මේ වතුර දිහා බලාගෙන ඉන්නවා. අනේ හරි සුදු පාටට තියෙනවා වතුර ටික. ෂෝක් වතුර ටික. දැන් මේක දිහා බලාගෙන හිටියයි කියලා මට මගේ පිපාසය සංසිඳනවද? නැහැ. වතුර ටික තියෙනවා. ඒක දිහා මාත් බලාගෙන ඉන්නවා. නමුත් පිපාසය සංසිඳෙන්න නම් මං ඒකෙන් බොන්න ඕනේ. දැන් මගේ පිපාසය සංසිඳුණා. ඒ වගේ තමයි. දිවසානවල ඕනේ තරම් දිවස ප්‍රසාද වහන්සේ වැඩ සිටිනවා. සමහර විට එය උන් වහන්සේ වැඩ සිටිනොයි කියලා ජනතාවට දැනින්නේ නැහැ, හැඟෙන්නේ නැහැ, තේරෙන්නේ නැහැ. දවසක් මම දේශනා කරන්නට ගිහිල්ලා එක දේවස්ථානයකදී මම ඇහැව්වා ජනතාවගෙන්, මෙතන ඉන්න අයගෙන්, එදා පල්ලිය පිරෙන්න සෙනග හිටියා, මෙතන ඉන්න අයගෙන් ජේසුස් වහන්සේව අත් දැකලා තියෙන අය උස්සන්න කියලා. විශාල පිරිසක් හිටියා. නමුත් හතර පහ දෙනෙක් තමයි අත ඉස්සුවේ. ඒ අය අත උස්සනවා දැකලා තවත් අය බාගට ටික ටික අත විශ්වේ. ඒ අයගෙන් මං ඇහැව්වා, අහපව් ගිය ඉරදින දිව්‍ය පූජා යාගයට සුදු දිව්‍ය පූජා යාගයට ගියා අත උස්සන්නේ කියලා. ඒතර ඔක්කොම අත ඉස්සුවා. ඔක්කොම දිව්‍ය පූජා යාගයට ගිහිල්ලා තියෙනවා. ඊට පස්සේ මං අහපව් ඇහැව්වා දිව්‍ය සප්‍රසාදේ වහන්සේව ලබාගත් අය උස්සන්නයි කියලා. ඔක්කොම අත ඉස්සුවා දිව්‍ය සප්‍රසාද වහන්සේව ලබාගත් අය කියලා. ඊට පස්සේ මං ඇහැව්වා, එහෙනම් ඔය අත උස්සපු නැති අය ජේසු අත්දැක්කේ නැහැයි කියලා අත උස්ස ගන්න බැරි වෙච්ච අය දිව්‍ය සප්‍රසාද වහන්සේ තුලින් ජේසු අත්දැක්කේ නැද්ද? නෝක තමයි ප්‍රශ්නය.
අපි පියතුමන්ලා හැටියට දේවස්ථානේ සප්සාද වහන්සේව වැඩමවලා තිබ්බට විතරක් වැඩක් නැහැ. ඒ ජනතාවට හැඟෙන්නට දැනෙන්නට අපි සලස්සන්නට ඕනේ. හරියට නිකන් අර අංශභාග රෝගියාව අරගෙන ගිය හතර දෙනා වගේ තමයි. මේ රෝගියාව අරගෙන යන්නට බෑ, රෝගියාට යන්නට බෑ. ඔහු අංශභාගයි. හැබැයි හතර දෙනෙක් අරගෙන ගියා. හතර දෙනෙක් අරගෙන ගිහිල්ලා ජේසු ළඟට ගෙනිච්චා. ජේසු දැක්කා ඒ හතර දෙනාගේ විශ්වාසය. ජේසු පුදුම වුණා ඒ හතර දෙනාගේ විශ්වාසය. හැබැයි ජේසු කියනවා ඔබේ යහන රැගෙන යන්න කියලා. අංශභාග රෝගියාට මේ රෝගියා උන් වහන්සේව විශ්වාස කළේ නැත්තම් මේ රෝගියාට සුවය ලැබෙන්නේ නැහැ. ඔහු අංශභාග තත්ත්වයේ ඉඳගෙනත් ඔහු නැගිට්ටා, යහනත් අරගෙන යන්නට ගියා. ඇයි ඒ? උන් වහන්සේව විශ්වාස කරපු නිසා. ජේසුස් වහන්සේ හැමතැනම වැඩ සිටිනවා. අංශභාග රෝගියා ගෙදරට වෙලා හිටියානම් ජේසු මාව සුව කරයි කියලා කවදාවත් ඒ අංශභාග රෝගියාට සුවය ලැබෙන්නේ නැහැ. ඒ විශ්වාසය ශක්තිමත් වෙන ඉසව්වකට ස්වාමීන් වහන්සේ ළඟට මේ හතර දෙනා අරගෙන ගියා. ජේසුව දැක්කා. ජේසුව දැක්කට පස්සේ ලොකු විශ්වාසයක් ඇති වුණා. ජේසුගේ වචනය විශ්වාස කළා, සුවය ලැබුණා. ඒ වගේම තමයි මගේ පූජක ජීවිතේ කාර්යයත් අර අංශභාග රෝගියාව ගෙනිච්ච හතර දෙනාගෙන් එක්කෙනෙකුගේ කාර්යයයි. මට සුව කරන්නට බෑ, මට සුව කරන්න බලයක් නැහැ. උන් වහන්සේ ඒ බලය දෙන්නේ, උන් වහන්සේ ඒ අනාවරණයන් දෙන්නේ, උන් වහන්සේ සුවය දෙන්නේ. මට පුළුවන් ඔබව ඔබේ දුර්වල දුබල විශ්වාසය වර්ධනය කරලා, වැඩි දියුණු කරලා ජේසු ළඟට අරගෙන යන්න. ජේසු ළඟට ගියාට පස්සේ ඔබට සුවය ලැබෙන්නේ නැහැ ඔබ ජේසුව විශ්වාස කළේ නැත්නම්. දැන් අද ඒ සාක්ෂි දරපු කාන්තාව ඉතින් මේ සුදු කුරුසයේ තියලා යාඥා කරද්දි මට දැනුණා දෙයක්. මොකෝ බය වෙන්නට එපා. ඔබේ ශල්‍ය කර්මය කරන්නට වෙන්නේ නැහැ. ඒයි කිව්වා නෑ ෆාද මට දින දීලා තියෙන්නේ. මම රෝහල් ගත වෙන්නට අවශ්‍යයි දොස්තර මහත්තයා කියලා තියෙන්නේ. මට දින දීලා තියෙන්නේ. මං කෝ යන්න කමක් නැහැ. දින දුන්නට කමක් නැහැ යන්න. ආරෝග්‍ය ශාලාවට ගෙනිච්චා. තුන් වතාවක්ම අයව ශල්‍ය කර්මයට භාජනය වෙන්නට ඇඳුම් අඳලා ඔක්කොම කරලා අන්තිමට තුන්වෙනි වතාවේදී කියනවා දැන් ශල්‍ය කර්මයට භාජනය කරන්නට දෙයක් නැහැ. හැබැයි ගෙදර එවනවා. ප්‍රමාන්තේනි මේ අත්දැකීමට අපි ජනතාව ගෙනියනවා නම් මගේ විශ්වාසය නිසා සමහර විට දුබල වෙලා තියෙන, දුර්වල වෙලා තියෙන, ඇදවැටලා තියෙන විශ්වාසයේ තියෙන කෙනෙක් සුවය ලැබෙනවා. අර අංශභාග රෝගියාව ගෙනාපු අය හතර දෙනා තුළ විශ්වාසය නිසා. හැබැයි සුවය ලැබෙන්නේ ඔබ උන්වහන්සේව විශ්වාස කළ තින් පමණයි. එනිසා තමයි මම ඇයට කිව්වේ සුද්ධෝපය කරන්න. අර ලෙඩ රෝග සහ බන්ධනයන් සඳහා ඒ මෙහෙයට සහභාගී වෙන්න, යාඥාවට ඇතුල් වෙන්න. එතකොට මැජික් එකක් නෙමෙයි. මැජික් එකක් නෙමෙයි එතකොට. අද හුඟක් අය එන්නේ මැජික් බලාපොරොත්තු වෙන. කුරුසේ තියපු ගමන් සුව වෙන්නට ඕනේ. එහෙම බෑ.
අපිව යාඥාවට අවතීර්ණ කරලා තමයි ස්වාමීන් වහන්සේ සුවේ දෙන්නේ. එසේනම් අපි සප්‍රසාදී ජීවමාන ස්වාමීන් වහන්සේට බාර කරමු. උන් වහන්සේගේ දයතේ තබමු. හැම කෙනෙක්ම නැගිට සිටින්න. අපි ස්වාමීන් වහන්සේගේ දයතර බාර කරමු. මේ කුරුස දහන සබාරංච මෙහෙවරේ ඉදිරි ගමන. එය දෙවියන් වහන්සේගෙන් වෙන දෙයක් නම් පවතිනවා. එය මනුෂ්‍යයන්ගෙන් වෙන දෙයක් නම් ඒ පවතින්නේ නැහැ. ඒ නිසා උන්වහන්සේ දන්නවා මෙය කාගේ කාර්යයක්ද කියන එක. මන්ද උන්වහන්සේ අපිට කියන්නේ යන්න ගොස් සකල ජාතීන් මාගේ ගෝලයන් කරන්න කියලා. එනිසා මේ ජනතාවට ඒසු වාරංචිය දේශනා කරන්නට අපි බැඳිලා ඉන්නවා. ඒක කිසි කෙනෙකුට නතර කරන්නට බෑ. අපිට සුදෝ බයිබලයේ කියනවා If I do not preach the word of God, let my tongue cleave to my mouth. Mama ස්වාමීන් වහන්සේගේ සුභාරංචිය දේශනා කරන්නේ නැත්නම් මගේ දිව උඩුතල්ලේ ඇලේවා කියලා. භයානක වචනයක්. මම ස්වාමීන් වහන්සේගේ වචනය දේශනා කරන්නේ නැත්නම් මගේ දිව උඩුතල්ලේ ඇලේවා කියලා. එහෙනම් It's our bounden duty to preach the word of God. ඒක තමයි අපේ පියතුමේ හැටියට අපිට පැවරලා තියෙන ලොකුම කාර්යය. එසේනම් අපි උන්වහන්සේගේ දෑතේ තබමු සියල්ල කරන්නට පුළුවන් ස්වාමීන් වහන්සේට. මත් දවසේදී විශේෂයෙන්ම විවිධ ලෙඩ රෝග තුල අසන්න වෙලා ඉන්න හුඟක් අය, ශාරීරිකව මෙන්ව මානසික ලෙඩ රෝග තුල ඉන්න හුඟක් අය, ඉසේ ආබාධ තුල ඇස්වල ආබාධ තුල ඉන්න අය, ඔව විවිධ රටවල සිටින අය මේ ආඥා පිහිට ඉල්ලා සිටිනවා, බලාපොරොත්තු වෙනවා. උන්ට ලොකු විශ්වාසයක් තියෙනවා සප්‍රසාදේ ජීවමාන ස්වාමීන් වහන්සේගෙන් ආශිර්වාද කරන මොහොතේ. කීප දිනක්ම මට කිව්වා ෆාදර්ගේ මේ ආශිර්වාද කරන කුරුසිය අපි ඡායාරූප අරගෙන ලැමිනේට් කරලා තියාගෙන ඉන්නවා. ඒ වෙලාවේ අපි සප්‍රසාදේ ජීවමාන ස්වාමීන් වහන්සේගෙන් ආශිර්වාද කරන මොහොතේ අපි තියාගන්නවා ඒක, පපුවට තියාගන්නවා, හිසට තියාගන්නවා. ගම්ම කෙනෙක් කිව්වා අවුරුදු දෙකහමාරක් පුදුමාකාර හිසේ ආබාධකින් සිටි කෙනෙක් මානසික වෛද්‍යවරුන් ළඟට ගිහිල්ලා ප්‍රතිකාර කළා. මයිග්‍රේන් හෙඩෙක් කියලා කියනවා, සිස්සොෆීනියා කියලා සමහරක් අය කිව්වා. වේද ගන්න තවත් වැඩි වෙනවා. ඉතාලි රටේ සේවය කරන කෙනෙක් ඇගේ රැකියාව පවා කරගන්නට නොහැකි තත්වයකට පත් වෙලා හිටපු කෙනෙක්. ඇයි කියනවා, ෆාදර් මම ලොකු විශ්වාසයකින් සප්‍රසාදේ ස්වාමීන් වහන්සේගෙන් ආශිර්වාද කරන මොහොතේ මේ ෆාදර් ආශිර්වාද කරන කුරුසියේ ඡායාරූපයක් අරගෙන ඒක ලැමිනේට් කරලා මම ඒක තියාගත්තා, මගේ හිසට තියාගත්තා. ඒ මොහොතේම මගේ කැක්කුම නැති වුණා. එනිසා ඒ ස්වාමීන් වහන්සේ ඔබව සොයාගෙන ඉන්නවා. ඔබ ඉන්න තැනට, ඔබේ කුටියට සොයාගෙන එනවා. ඔබ රැකියාව කරන තැනට එනවා. ඔබේ ජීවිත අරගලවලට උන් වහන්සේ එනවා. ඔබේ ණයබරවලට උන් වහන්සේ එනවා. ඔබේ ඇදවැටුණු ජීවිතයට එනවා. උන් වහන්සේ ඔබේ ඇබ්බැහිවීම තුළට එනවා. මේ ආශිර්වාදයේ තුල ඔබව ස්පර්ශ කරනවා, ඔබව සෝපත් කරනවා. ඒ කෙරෙහි විශ්වාස කරන්න. ස්පර්ශ කරන්න මා ජේසුනි, සුවපත් කරන්න මා ජේසුනි.
හැමෝම කියන්න ස්පර්ශ කරන්න ලොකු විශ්වාසකින් කියන්න උන් වහන්සේට ස්පර්ශ කරන්න සුවපත් කරන්නට කියලා ඔබ වහන්සේ කල්වාරි කුරුසයේ සිට සිඳ හෙළුවා ඒ අමිල ස්ත්‍රී රුධිරය දැසනේ අපේ කර්ණිකා කෝෂිකා හරහා ගමන් කරන්නට සලස්වන්න ස්වාමිනි අබල දුබල වී තිබෙන හැම සානයක්ම යලි ප්‍රාර්ථනා කරන්න ස්වාමිනි අපි මේ මොහොතේ යාඥා කරමු පියතුමෙක් වෙනුවෙන් අපි යාඥා කරමු සුවපත් කරන්න ශරීරේ පෙනහළු වල ආබාධයකට ගොදුරු වෙලා සැරෙනවා හුස්ම ගැනීමේ දුර්වලතාවයක් තිබෙනවා ඒ පීතුමාව ස්පර්ශ කරන්නට කියලා ජීවනයේ හුස්මෙන් ස්පර්ශ කරන්නට කියලා ඒ වගේම මේ මොහොතේ බාර කරමු සත්කමකට හර්නියා සත්කමකට භාජනය වී සිටින ගරු පීතුමෙක් ඉක්මනින්ම සුවය දෙන්නට කියලා විදාකාර ලෙඩ රෝග වලට ගොදුරු වී සිටින අය ඉසේ ආබාධ ඇස්වල ආබාධ පපේ මාංශී තත්වයන්ගෙන් පෙළෙන අය දියවැඩිය රෝගේ ආතරයිටිස් වෙරිකෝස් වෙන්ස් ගැස්ට්‍රයිටිස් සෙලුලයිටිස් වැනි රෝග වල පීඩා විඳින අය පපේ මාංශය හැතිය ස්නායු වල ආබාධ තුල සිටින අය වහන්සේට බාර කරන්න මේ මොහොතේ ඩෙංගුන රෝගයට ගොදුරු වෙ සිටින අය කොරෝනා වෛරසයට ගොදුරු වෙ සිටින අය විදාකාර බෝවන ලෙඩ රෝග තුල අසරණ වෙ සිටින අය අපි ස්වාමීන් වහන්සේගේ දයතේ තබමු සියල්ල කළ හැකි ස්වාමීන් වහන්සේට බාර කරමු මේ මොහොතේ අද දවසේදී ඔබ සප්ප්‍රසාදේ ජීවමාන ස්වාමීන් වහන්සේ වෙතගෙන ආයදීම උන් වහන්සේට බාර කරන්න මේ මොහොතේ උන් වහන්සේගේ දෑතේ තබන්න මේ මොහොතේ උන් වහන්සේ ඔබට සුවය දෙන්නේ උන් වහන්සේ ඔබව ස්පර්ශ කරන්නේ උන් වහන්සේ ඔබව ශක්තිමත් කරන්නේ උන් වහන්සේ ඔබව බලවත් කරන්නේ උන් වහන්සේට බාර කරන්න මේ මොහොතේ ඔබේ ශරීරයේ අසනප වී තිබෙන ස්ථාන සිහියට නගා ගන්න මේ දිවස ප්‍රසාදීය ආශිර්වාදයේ තුල ඒ සෑම සානයක්ම ස්වාමින් වහන්සේ ස්පර්ශ කරමින් ඔබව නිදහස් කරන බව විශ්වාස කරන්න වෛද්‍යවරු කියනවා ඔබේ රෝගී තත්වය සොයා ගන්නට බැහැයි කියලා වෛද්‍යවරු කියන ඔබට ප්‍රතිකාර නැහැයි කියලා වහන්සේට බාර කරන්න අපි ස්වාමීන් වහන්සේට බාර කරු මේ මොහොතේ බොහෝ දිනක සිට හදිසි අනතුරකට භාජනය වෙලා රෝහල්ගතව සිටින ජැක්සන් ඇන්තනි කලාකරුවන් වෙනුවෙන් ඒ වගේම අද මේ සිදුවෙන්නා වූ මර්ධනය තුළ හුඟක් අයව සිර අඩස්සියට පත් වෙලා සිටිනවා ඒ තරුණ දූපතුන් අරගලයක් කළේ ජනතාව වෙනුවෙන් ජනතාවගේ කුසගින්න වෙනුවෙන් මේ සිස්ටම් එක මේ ක්‍රමය වෙනසක් වෙනුවෙන් අපි ඔවුන්ව තනි කරන්න හොඳ නැහැ අපි ආඥා කරමු මේ දරුවන් වෙනුවෙන් ඒ සාධාරණේ ඉෂ්ට කර දෙන්නට කියලා ස්පර්ශ කරන්න මා ජේසුනි සුවපත් කරන්න මා ජේසුනි ස්පර්ශ කරන්න මා ජේසුනි සුවපත්
කරන්න මා ජේසුනි. අද හුඟක් අය විවිධ බැහැවීම් තුල ඉන්නව, මත්ද්‍රව්‍ය මත් කුඩු මත් පෙති විවිධ මත්ද්‍රව්‍ය නිසා පවුල් පිටින් විනාශ වෙලා, තරුණ දූපතුන් ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු විනාශ වෙලා, පවුල් ජීවිත විනාශ වෙලා, එහෙම කෙනෙක්වම නිදහස් කරන්නට කියමු. ඒ වගේම විවාහ ජීවිතයට පත් වෙලා වසර ගණනාවක් ගෙවිලා ගිහිල්ලා තාමත් දරුවෝ නැහැ කියනවා, ගර්භවාසයේ විවිධ අක්‍රමිකතාවන් තියෙනවා, ඩිම්බ මෝරන්නේ නැති තත්ත්වයන් තියෙනවා, හෝමෝනවල ප්‍රශ්න තියෙනවා, මේ සෑම දෙයකම නිදහස් කරලා සුදු ස්වාමිනි ඔබ වහන්සේ ඒ හැම කෙනෙක්වම දරු සම්පතින් පුරවන්න ස්වාමිනි. පාකින්සන් රෝගෙන් පෙළෙන පීතමෙක් වෙනුවෙන් යාඥා කරමු අපි. වකුගඩුවල ආබාධ තුල සිටින අය, වකුගඩුවල ගල් හටගෙන තිබෙන අය, ස්නායුවල ආබාධ තුල සිටින අය අපි ස්වාමීන් වහන්සේට බාර කරමු, නිදහස් කර දෙන්නට කියලා. නිදහස් කරන්න මා ජේසුනි, සුවපත් කරන්න මා ජේසුනි, නිදහස් කරන්න මා ජේසුනි, සුවපත් කරන්න මා ජේසුනි. අද දවසේදී ඉල්ලනවා විශේෂයෙන්ම විභාගවලට සූදානම් වෙන අය, සාමාන්‍ය පෙළ, ඒ වගේම පහ වසර, ඒ වගේම නඩුවෙන් නිදහස් කර දෙන ලෙස, දරුවාගේ ඔළුවේ අසනීපය සුව කර දෙන ලෙස, සියලු කාදර සහ බන්ධනයන්ගෙන් නිදහස් කර දෙන ලෙස, නඩු හබ වලින් නිදහසක් ලබා දෙන ලෙස, ඒ වගේම විදේශගත වී සිටින අය, ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව වීසා නැතුව අකම නැතිව අසරණව සිටිනයි, තමන් රැකියාව කරපු ස්ථානයේ පඩිනඩි නැතුව අසරණලා සිටිනයි, ඒ සෑම කෙනෙක්ම ස්වාමිනි ඔබ වහන්සේගේ මේ මහඟු ආශිර්වාදයට බාර කරන ස්වාමිනි, අපි හැම කෙනෙක් හැකි හැම කෙනෙක් ප්‍රාතිහාරයක් ඉල්ලලා උන්වහන්සේට මෙසේ මොර ගසමු. සිත ලෙඩ කරන රෝග පිය දුරලා, වසංගතද පහවන ලෙස ඉහලින් නොබේ අභිමතය කතා සමීදුනි ඔබගේ
ස්වර්ගයෙන් පූපේ උනර දෙවව දාලසේක සෑම ප්‍රබෝධයක් මෙහි අඩංගු වී ඇත්තේය යඥා කරම්හ ජේසුස් ක්‍රිස්තුස් ස්වාමිනී දිව්‍ය වෛද්‍යවරයාණනි දිව්‍ය ගැලවුම් කරුවාණනි ඔබ වහන්සේ කල්වාරේ කුරුසියේ සිට සිදහෙළුවා යම් මිල ශ්‍රී රුධිරය අපගේ කර්ණිකා කෝෂිකා හරහා ගමන් කරමින් අපට සුවයත් සනසීමත් දානය කරන්නට කරුණා කළ මැනව ඔබ වහන්සේගේම ශ්‍රී කුරුසිය තුල පුරනගන්නා වූ අධ්‍යාත්මය තුල ඔබ වහන්සේටම සාක්ෂි දරන්නා වූ මේ කුරුස දැහැනේ ඉදිරියේ අනාගතය අපි ඔබ වහන්සේගේ දෑතට බාර කරන්නේමු කිසිදු නපුරේ බලවේගයකට හෝ බලපෑමකට ඉඩ නොදී ඔබ වහන්සේගේ සලස්ම ප්‍රකාර බාධාවකින් තොරව ඔබ වහන්සේගේ සබාරංචිය පතල කරන්නට සුද්ධාත්මා ලෝකය සමට දාණය කළ මැනව ඔබ වහන්සේට සදා මහිමයත් ගෞරවයත් ප්‍රශංසාවත් අත් වේවා ආමේන් සගේ දේහෙන් කඩා හැරුණා වූ ඒ අමිල ශ්‍රී රුධිරය අපේ ගති අපේ සිතේ සෑම ත්වාලයක්ම සුවපත් කරමින් අපෝ බලගත කරන්නා වූ ශුද ස්වාමිනී ඔබ වහන්සේගේම අමිල ශ්‍රී රුධිරයෙන් අපව දෝණය කොට අපව සුවපත් කළ මැනවේ